අයිබෝවන් ආදරණය දුව පොතේ කුරුගෙදර වැඩසටහනින් තවත් අලුත්තවසක අපි අද ඔබහමුවට එන්නේ පසුගිය සතියේ අපි සාකච්ඡා කරන්නට යෙදුණු වෘර්ථ චලිතය පාඩම විවහාරික ගනිිතයේ ගත ඉද්‍යායක ඇත්තේ ලබෙන උෘර්ථ චලිතය පාඩමේ දෙවෙනි අධියර වශය නොය. ඊට ප්‍රථමයෙන් අපි පොඩ්ඩක් විමසා බලමු පසුගිය සතියේ අපි ආරම්භක පාඩමේදී කතා කරන්නට යෙදුනේ හඳුනාගන්නට යෙදුනේ මොනවාගේ කරුණටි එකදද කියන ගැන්. පසුගිය සතියේ ෘර්ථ චලතය පාඩමේ ආරම්භක පාඩමේදී අපි සාකච්ඡා කරන්නට යෙදුනාෘර්තචලිතයක් හඳුනාගැනීමෙන් අනතුරුව ෘරත චලිතයක තිරස් හා සිරස් ලෙස අපේ විෂය නිර්දේශයට අනුකෝලව අපිට ගැටලු ලැබෙන්න්න පුුවන් ප්‍රධානාකාර දෙකක් පවතින බව. තිරස් ෘර්ථ චලිතය එක ඇන සම්පූර්ණයම තිරස් පතයක ගමන් ගන්නා ර්ථචලිතයක් සහ සිරස් පතයක ගමන් ගන්න ෘතාකාර චලිතයක් පිළිබඳුව. ඊළඟට අපි හඳුනා ගත්තා. උර්ථ චලිතයකදී චලනයදෙනන අංශුව හෝ වස්තෝමත ක්‍රියාත්මක වන්න වූ ස්පර්ශීය ප්‍රවේගය යනු කුමක්ද. ඒ අපි යොදන්නේ කොහොමද කියන එක. තෙවනූ අපි කතා කලා උත චැලතයකද ක්‍රියාකරන අංශුවක් හෝ වස්තුවක් මත ස්පර්ශීය වහා, අරීව ක්‍රියා කරන්නාව තොරණ සන්රජක මොනවාද කියලා. ප්‍රවේගේයේනං අපිට ලැබුණ එක සන්රජක ස්පර්ී තොරණ සන්රචක අපිට දෙගක් ලැබුණ ස්පර්ශීය වහා අරීියව කියලා පසුගේ පාඩමය. ඒකද අපි හඳුනා ගත්තා ස්ර් සන්රචකය, දිරිපත් කරන සංකේත මොනවද සහ අරිය සන්රාචකය කොම දිරිපත් කරන්නේ ඒවගේම අපිට ලැබුණන අරිය සන්්‍රචකය සැමවිටම ලැබෙන්නේ උර්තාකාර්පථයක කේන්ද්‍රය දෙසට යොමුුවයි කියන එක. මේ කාරණාටික අපි පසුගිය සතියේදී ලබා ගත්තා එහම නදරුවෝණ අපි මේ කාරණාටික යොදාගනිමින් ක්‍රමක්‍රමයෙන් ෘර්ථ චලිතය පිළිබඳව පාඩම මං ඉදිරියට කැම්බුරට ගෙනියම්. මා මෙහිදී පළමුයෙන්ම ධරණයක් වශයෙන් ගන්නවා ඔය දරුවන්ට හඩත් ආකර්ශිණය වශයෙන් කරන්න පුළුවන් ඒවාගේ ොගලන් හඳුත් සරල හඳනා ගන්න පුුවන් බෞති කිද්්‍යාත්ම වශයනු අපි දන්න සරල අවස්ථාවක්. පෘතිවිය තමාගේ අක්ෂයවටේ ද්‍රමණය වීමේදී අපි ඉගෙනගතාව මුූල ධර්ම කොහමට පාවිච්චි කරන පුළුවන් කිය. පෘතිවි පෘෂ්ටේ මත ලක්ෂය කෝනිික ප්‍රවේගය හා සමකයේ මත ලක්ෂයක ස්පර්ශීය ප්‍රවේගය සෙවී. පෘ්ටේ මතලක්ෂයක ෝනික ප්‍රවේගය සමකයේ මත ලක්ෂයක ස්පාර්ශීය ප්‍රවේග. මේ දෙක හොයන්න යොමුවෙන්න කලින් මේ කාර්නා දෙක දිහ පොණ්ඩක් බෞතික විද්‍යාත්මක ප්‍රවේශයෙන් අපි පොඩ්ඩක් බලමු. පෘතිවිය කියන්න සම්පූර්ණ තනි ගනවස්තුක්, ගෝලාකාර තනි ගනවස්තුවක් වශයෙන් අපි හිතුවොත්. එතකොට ගනවස්තුක් නිසා සියලූම පෘතිවී සියලූම ලක්ෂයන් එම කෝනිික ප්‍රවේගයකින් බ්‍රමණය වෙනවා. පෘතිවයේ ෘෂ්ටේ මතහෝ, අභ්‍යන්තරේ හෝ කොහේ හරැතියන ගෝලයේ ඕනම ලක්ෂයක් ගත්තොත් ඕනෑම ලක්‍ෂයකට පවතින්නේ එකම කෝනිික ප්‍රවේගයා. නමුත් අපි පසුගී සතියේදී හඳනාගත්තා ඔබට මතක ඇති අ ඔල්ලොසුවේ තප්පර කටුවක ප්‍රමණය ගැන කතා කරලා පි කිව් ක්ෂ දෙකක් ස්ථාන දෙක තිබුණ හම ඒ අරය වෙනස්වීම අනුව ස්පරශීය වේගේ වෙනස් වෙන්න පුළුවන් කියන එක. ත පෘතිවයට මුළු වස්තුවටම එකම ෝනිික ප්‍රවේගයක් තිබුණාත් පෘතිවයේ අරය වෙන ස්ථාන දෙකක් පෘෂ්ටේ වනත් පවතින්න පුළුවන්. ඒ කොහොමද පෘත්විය සම්පූර්ණම තනි ගෝලාකාර වස්තුවක් වශයෙන් හිතුවත් බ්‍රමනාක්ෂය උත්තරද්‍රවය හා දක්ෂිණද්‍රවයා කර රේකාව බ්‍රමණක්ෂය වටා ඇතින්ම තියෙන සමකයේ මත ලක්ෂයක් තමයි. සමකෙන් උතුරු අර්ධගෝලයට හෝ දකුණු අර්ධගෝලයට යනකොට ප්ටේ මත ෝ ගෝලාකාර හැඩේ නිසා. ක්ෂ කිටුවෙන් පවතින්න පුළුව උදාාරණයක් වශයෙන් අපි උතුර අර්ධගල්ලය එංගලන්තයවකරටක්ගත්තොත් සමකක්ෂයට කිට්ටුවන් තියෙන්නේ රොමනක්ෂයට කිට්ටුවෙන් තියෙන්නේ සමකේමත ලක්ෂයකට වඩ එමන මෙතනි කතා කරන්නේ යන්නේ සමකේමත ලක්ෂයක ස්පර්රශීය ප්‍රවේගය සැවීම. තො මුලින් අපි හොම කෝනික ප්‍රවේගය. අපි දන්නව පෘතිවිය තමාගේ යක්ක්ෂය වටා පූර්ණ වටයක් රේඩියන් දෙකයිෆයි. ඕර්නට ග්‍රමණය වෙන පෑ විසි හතරකදී.ඒ එකකාේ තතා කඩ ප්‍රමාණක් වනසුන අපි දලවශයෙන් ගම පෑ විසි හතරක් කියලා. එහෙම නම් පෑ විසි හතරකදී දෙකයිෆයි රේඩියන් පෘතිවයේ තමාගේ යක්ක්ෂයවට ග්‍රමණය වන කෝණය සහ කාලය. පෑ විසි හතකට දෙකයිෆයි රේඩියන් නිසා අපිට පෑකට ගණනය කරන්න පුුවන් දෙකයිෆයිබෙදීම විසි හතරයි. එකට ලැබෙන්න්නේ කෝනිික ප්‍රවේග තීටා .් එමනත්ත. පෘතිවියයේ කෝනික ප්‍රේ තීට ඩොට් හෙවත් ඔොේග ලබෙනවා පෑවිසි අතරදිී බ්‍රමණවන කෝනේ විසි අතරින් බැදහම පෑට ්‍රේඩියන් වලින්ෆයිබෙදීම දොළහක් වශයෙන්. දැම් මේ ලැබුණේ කෝනිි ප්‍රවේගේ. ඉරකට මේකෙන් අපිට පුළුවන් සමකය මත ලක්ෂයක ස්පර්ශය වේගේ හයන් හැබැ එතකොට අපිට පෘතිවයේ අරයත් ඕන වෙනම්කද අපි පසුගේ සති ඉගෙන ගත්තා වී සමානයි ආතට ඩොට් එම නත්ත වී සමානයි ආ ඔේග ස්පර්ශය වගේ පවතින්නේ සමායි ආට ඩොට් හෙවත් ව සමානය යා ොමේග ආකාරය. වී සමානය R ඔමේග ආරකිවේ මොකක්ද අදාර ලක්‍ෂයට පවත්නා අර මග හෙවත්ත ඩොට් කිවේ කෝනික ප්‍රවේගේ. ත අපි මෙතනති පෘතිවයේ අරය දලාවශයේ මධ්‍යන හරය පාච්චි කරමු කිලෝමිට හ හරසියක් කියනෙට. හනම් ආ කලෝම හ සාරසීයක්ක් වෙන බෞ් විද්‍යාගෙන ගන්නා ඕනම දර්ුවෙ දන්නව පුෘතිවේ අය එදනගේ ඔමග ෆයි බෙදීම දොල්ලාහක් වෙනවා එෙමනම් මේක සුළු කළ හම අපිට ෆයිවලාගේ අත විිෂි දෙක යෙදීමෙන් ලැබේ නවා එක්දා හසය හැත්තහය දශම දෙකක් ආසන්නව ප කිලෝමිට කියලා ඔය දරුදැන් රූපහහි නිතර ස්තරහ පුටුවක වාඩවිිලන්නවා මම මෙතන හිටගන නිශ්චලව ඉන්නවාගේ පේනවා නමුත් අපි සමකාසන්න රටක් නිසා බැලුවොත් අපිට තියෙනවා ප ලෝම එක්ද හත්සීකට ආසන්න විතර වේගයක් පෘතිවයේ තමාගේ අක්ෂ වට බ්‍රහමණය වීම හේතුව. අපි ලබාගත්ත කොහොමද ස්පර්ශීය වේගේ උෘතාකාරචතක ස්පර්ශීය වේගේ කියන සංකල්පය යදාගැනීමෙන් වී සමානයි ආර ඔමේග කිය මේ උදාහර ඔබට පැහදිලි කෝනිික ප්‍රවේගය ලබා ගැනීම සහ කෝනික ප්‍රවේගය සුරින් ස්පරශීය වේගයක් ගණනය කිරීම පිළිබඳව මං යන ඉළඟට දෙවැනි උදාහරණය තවත් එවැනි මුදාහරණය පෘත්තිවිය තමාගේ යක්ෂය වටා අග්‍රමණය වීමත් ූර්යාවටහා පරිප්‍රමණයවීමත් කියන අපි දන්නවාව් දෙමන සංකල්ප දෙකක් තියෙනවා සූර්රෑවට යාමේදී පතේ එලිප්සාකාර වනත් අපි දළවශය මෙතන හිතම උතාකාර පතයක් කියලා. ඒමනම් සූර්රයා වටේ ආසන්න වශයෙන් අවුරුද්ධකට කියන්න දවස් තුන්සය හැට පහකට පටයක් කියන දෙයිෆයි. දින තුන්සය හැට පහට දෙකයිෆයි. කෝනික උත්ත්‍රමණයක් ලැබෙනවා. ඒක පාවිච්චි කල්ලා අපිට විය සූර්යා වටා පතේ හුරතාකාර නම් සූර්ය වටා පතේ යන ඔමේ කෝනිික ප්‍රේගය හා ගන්න පුළුවන්. දින තුන් සය හැට පහට දෙකයිෆයි රේඩියන් වෙනව වන සූර්රෑ වටා කෝනිික ප්‍රවේගය මේක දෙකයිෆයි තුන්සේ හැට පහෙන් බෙදීමෙන් අපිට පුළුවන් දවසකට කෝනිික ප්‍රවේගය වා ගන්න ඒක නැවත විසි අතරින් බෙදීමෙන් පැෑකට කෝනික ප්‍රවේගය ගණනය කරගන්න පුුවන්. එනම් මේ තියෙන්නේ පෘතිවිය සූර්යා වටා යන තටා.ෝහත් මේග දකද දෙකයි නි දවසකට දෙකයි යි ැදීම තුන්හට පහයි වැඩි කිරීම එක අට විසි අතරයි පැයකට ගණනය කෙරනවා. තර මෙතනින් ලැබෙනවා පෘතිවයේ සූරයා වටා යන කෝනික ප්‍රවේගය පැට රේඩියන් වලින්. මේ ලැබුණු කෝනික ප්‍රයේගය දා ගැන ඊට පස්සේ අපට පෘතිවී ස්පර්ශීය වේගේ ගනය කරන්න පුළුව කෝනික ප්‍රයේගගේ යොදා ගැන ස්පරශී වේගේ ගණනය කරන්නේ කොහොමද වී සමානයි R ඔමේග එමැලත්තං සමාන්නයි ආථට ඩොට් යලිත් එම ප්‍රතිඵලේම පාවිච්ච කරන්න පුළුවන් එතකොට මෙතන දී අපිට ආ සහ ඔමේග කාර්ණ දෙක පමණයි අවශ්‍යවෙන් ආර කියයන්න මොක්ද පෘතිවිය සූර්යා වටා යන පතේ අරය ඔමේග කිීවිය පෘතිවිය සූර්යා වටා යන කෝනික ප්‍රවේගය ඒ අපි ගණනය කරලා තියෙනවා සූර්යා හා පෘතිවී අර දුර ආසන්න වශයෙන් අපි යොමු ආසන් අගයක් කිලෝමිට දාසය කෝටයක් පමණ සන්ගගේ කොශිමං ගන්න කිලෝමිට දසය කෝටියක්. එන වී සමානයි ආර ඔොමේග මේ තියන්නේ පෘතිවිය සූරයා වටා යන පතේ අරය උරතාකාර කියල හිතුවොත්ඉළඟට මේ තියෙන්නේ අපි ගැනය කරගත්තු ඔමේග මෙත නොදල තියෙන ලෝමීට වලින් මේක පෑට ලබා ගැනතිබෙෙන නිසා අපිට මෙතනින් ලැබෙනවා ආසන්නව අගයක් ප කිලෝමී වලින් එක් ලක්ෂ දාහතරදස් අටසය අටක පමණ ආසන්න වොකොත් එක් ක්ෂ පහලොස් දහක් විත 50 කිලමට එකක් ලක්ෂ පහලස්ත්ාවකට අසන් ගයක් ැබෙන පෘතිවිය සූර්යයාාවට ගමන් කිරීම නිසාහල බන්නවූ වේගේ ර පෘතිවයට ජලතයන් දෙක් අපි කතා කළ තමාගේයක් ක්ෂේවටා බ්‍රමණය සහ සූර්යවට පරිබ්‍රමණය මේ දෙකම සංකලනයවීමෙන් මේ වේග දෙක සංකලනයවීමෙන් පෘතිවිය යම්යම් ලක්ෂ සඳහා අවසාන සම්පෘක්ත වේගයක් වුණත් අපිට ගණනය කරන්න පුළුව. ය ක්ෂක කොටා රිබ්‍රමණයක් සහ තමාගේ යක්ෂය වට බ්‍රමණය උොදාගනිමින්. මං ඒක පසුවට ගණනය කරනවා තවත් උදාරණයක් මෙතනට ගන්නවා උදාහරණතුන වශයෙන් විදුලි පංකාවක් මිනිත්තුවකට පරිබ්‍රමණ තුන්සයකඒ කියන්න මිනිත්තුවකට වට තුන්සීයක්. ප්‍රමණය කරන වනං එහි පෙත්තක දිග සටිමිට හැත්තෑවක් කියලා ගත්තොත්. ත විදුලි පංකාවේ, බ්‍රමණ වේගේ කෝනිි ප්‍රේගය දීල තියෙනනවා අපිට මැතිර හෝගන්න පුළුවන් කරුණෝලින් අරය වශයෙන් පෙත්තක දිග යොදාගන්න පුළුවන්. මේදක ොදාගන විදුලි පංකාවේ කෝනිික ප්‍රවේගය සහ විදුලි පංකාවේ පෙත්තක පිට කෙවරේ ලක්‍ෂයක ස් පර්ෂ වීගේ හොයනාකාරය බදමු. විදුලි පංකාවේ තමාගේ යක්ක්ෂවටා බ්‍රමණය වීම කොච්චරද මිනිත්තුවට වට තුන් සීයයි. මිනිත්තුවට කියන්නේ තපපර හැටට වට තුන් සීයයි. තපපර හැටට තුීයි වට කියන්න දෙකයිෆයි කෝනික ුත්්‍රමණය වශයෙන් බැලුවොත්. එමනම්. මිනිත්තුවට වට තුන්සීයයි කියනක තපපර හැටට තුන්සී අයි වට කිය අදහස සම මේ තියෙන්. දෙකයිෆයි වට තුන්සීයක් වෙනවා. මිනිත්තුවට ඔතනින් අපිට තප්පරයට ගන්න පොළුවන් මේ අගේ හැටම් බෙදීමෙන්. දෙකයිෆයි වැඩිකිරීම තුන්සීය බෙදීම හැට ලැබෙනවා විඳලිපංකාව විනාඩියකදි වට තුන්සීයක් බ්‍රමණය වෙනවා නම්. අපපරයකදී රේඩියන් දහයයි ෆයි ප්‍රමාණයක් බ්‍රමණය වෙනවා ඒ යන්න මේක තමයි විදිලි පංකාවේ කෝනිික ප්‍රවේගය. කෝණික ප්‍රවේ ගැණනේ කිරීමෙන් ඒය වැදාගෙන අපිට පුළුවන් පෙත්තක පිටත කෙවරේ ලක්‍ෂයක ස්පර්ශීය වේගේ හොයන නැවත් ස්පර්ශී වේග කියන්නේ වී සමානයි R ඔමේග. ස්පර්ශී වේගය වී සමානයි R මේග විදුලි පංකාවේ අරය කියන පෙත්තක දිගා අපි දන්නවා. අපි ගණනය කරලා තියෙනවා එන වී සමානයි ආ ඔමග යොදාගනිමින් අපිට පුළුවන් ආර් හැත්තයවයි ඔමේග දහයයිෆයි ලැබෙනවා දෙදස් දෙසීයි තත්පරට සෙන්ටමීටර් එමත් ත්තා විසි දෙකයි තත්පරට මීටර්.ත මම් මේ කතාකරපු එක දෙක තුන කියෙන උදාහර තුනේදීම අපි විස්පේෂනනාත්ක බැලුවත් පේෙනවා උදාහර තුනේදීම අපි ගණනය කළේමකත් කෝනිික ප්‍රවේගය සහ ඒ අසුරින් ස්පර්ශී ප්‍රවේගය. තීට ඩොට් හෙවත් ඔ Omegaග ලබාගෙන ඒක ඇසුරෙන් ස්පරසිය ප්‍රවේගය වී සමානය ආර ඔමේක යොදාගනිමින් ගණනය කළ පෘතිවිය තමාගේයක්ක්ෂයවටේ බ්‍රමණය වුණත් පෘතිවිය සූරයා වට බ්‍රමණය වුණත් විදුලි පංකාවක් බ්‍රමණයුුණත් මේ සියල්ලේමකට අපිට පේනොදැන් බෞතික විද්‍යාත්මක වශයෙන් අපිට එක හා සමාන පිවිසීමක් එක හා සමාන ගුණාංගයක් හඳුනාගන්න පුළුවන් වේ. උදාහරණ හතර වශයෙන් මම ගන්නවා මං රබට කලින් කිව්වා ෘතිවිය තමාගේ ක්ෂවටේ බ්‍රමණය වවා. එහම ්‍රමණයවිමින් සූරෑට යනවා. චරිිත දෙකක් තියෙන දෙකම ෘතාකාර බ්‍රමණයවීම් දෙකක්. ඒක අධ්‍යානය කරන්න ඒක සරලා ආකාරයකි මම එන්න මෙහෙම ඉදිරිපත් කරනවා. දිග හතයියාරු O1O2 රජු දණ්ඩක් තියනවා.ඒ දන්ඩ O2 කෙළවරට අරය ආරූ බෘතාාකාර තැටියක කේන්ද්‍රය සම්බන්ධ කරලා තියනවා. ම මේ දෙක. සංසන්ධනය කරන්නේ යන්නේ දිග හතයියාරු ඕවන් නෝටු දන්ඩ කියන්නේ සූරයාගේ ට පෘතිවිය කේද්‍රයට දුර සහ ඔටු කෙලවට අරය යාරු රතාකාර තැටියක් ඇමිුව කියන්නේ අරය යාරු පෘතිවී කියලා ගන්න පුළුව සම්පූර්ණයම කලින් සංසිද්ධත් එක්ක සංසන්ධනය කිරීමෙන් අපිට මෙතන මේ අධ්‍යානය කරන්න පුළුවන්. එතකොට මේ උරතාකාර තැටිය කේන්ද්‍ර දන්ඩට සම්න්ත කරල තියන්නේෙ කොහොමද ැටියට ද්‍රවටා බ්‍රමණය වන්න පුළුවන් ද්ඩ ඕවන් ලක්‍ෂයවට බ්‍රමණය වෙනවා දන්ඩ හා තැටිය එකම තලයක පවතින අතත් එම පවතිද්ධ එකම අතට ඔමේගාවන් හා ඔමේග ටු කෝනිි ප්‍රේගලින් බ්‍රමණය වෙනවා එකන් ද්ඩ ්‍රණය වෙන ඔේගා වන්කෝනික ප්‍රවේගයෙන් ඕලක්ෂය වට දන්්ඩ කෙලවරේ තියන තැටිය බ්‍රණය වෙනවා තමාගේ කේන්ද්‍රය වන ඕට කෙවත් දණඩේ අනිත් කෙලවර වට ඔමේගාට වලින් දෙන්නම බ්‍රමණය වන්න එක මාතට එම ්‍රණය වෙදී තැටියට තියනව චලිත දෙක් තමාගේ ක්ෂවටය බ්‍රමණයවීම සහ දණ්ඩත් එක්ක ඕවන් ලක්‍ෂය වටා බ්‍රමණයවීම. එහම චලතයන් දෙකක් තියෙද තැටියේ ධාරේ ලක්ෂයක ස්පරර්ශය ප්‍රවේග ශුන්න වෙන්නත් පුළුවන්ද පුළුවන්න්නම් ඒ සඳහා අවශතාව මොකක්ද කියලා අපි බලමු. මේ තියෙන ඒකට දාළ රූපය. ඕ1ඕ2 ද්ඩ දිග හතයියාර, අරය ආර නිසා ම මේ හතයියාර් කියනක දක්වල තියෙන ඕවන් සිට තැට ක්ෂයට තැටිය පරදිය ලක්ෂයට හයියාර් සහම මේටි කාරතකොට ඕවන් ඕටු හතයියාර වෙන. තැටිය සම්බන්ධ කරලා තියන්නේ ඕට කෙලවරට තැටියේ අරය ආ තැටියයි දණඩා දෙකම එකම තලයක බ්‍රමණය වන්න පුළුවන් එකම අත්තට. ගැන්න ඔමේගවන් කෝනිික ප්‍රවේගෙන් දන්ඩ ග්‍රමණය වෙනවා ඕටු ලක්ෂේ කේද්‍රය පතින් තැටියත් අතටම අපි වාමාාවර්ථව කියන වාමාර්තාතට දණ්ඩ බ්‍රමණය වෙන ඔමේගා 1න් කෝනිික ප්‍රවේගයෙන්. ඕ2 ලක්‍ෂයේ කේන්ද්‍රය කරගෙන දන්ඩේ කෙලවරේදී තැටිය බ්‍රමණය වෙන වාමාවර්තව O2 කෝනිික ප්‍රවේගයෙන්. එතකොට තැටියට චලිතයන් දෙකක් තියෙන එකක් තමයි දණ්ඩට සම්බන්ධව බ්‍රමණයවීම. ඒකන් ලැබෙන්නාව ප්‍රවේගම ව1න් කිය ලක්නු කරලා තියෙනවා. මුළු තැටියම දන්්ඩේ කෙළවට සම්බන්ධ නිසා. ඕනම ලක්ෂයක් ගත්තොත් දන්්ඩ බ්‍රණය වීමෙන් ලබෙන්නාූේගේ අයිති වෙනවා එමනම් දන්ඩ කෙළවර තැටියේ කේන්ද්‍රයට වීවාන් ලකුණු කරලා තියෙනවා දණඩේ මේ පී ලක්ෂය ගත්තොත් තැටිය කෙලවරේ ලක්ෂය එතනටත් එම වීවේගේම තියෙනවා මොකද තැටිය ද්ඩ සම් පදධතිට බ්‍රමණය වෙන. ඊළඟට තැටිය ඕටු කේන්ද්‍රය වට බ්‍රමණයවීම හේතුවෙන් එයාට ලැබෙන එෙනත්වේගයක් තියෙනවා මෙතන වීටූ කර ලකුණු කරලා තියෙන්නේ පී ක්ෂයේදී පැතර තියන වේගය එතකොට මෙතනින් ඕ1 කේන්ද්‍රයවට දණ්ඩ සමග බ්‍රමණ හේතුවන් තැටියට ලැබෙන වේගයක් වෙනවා ව සමානයි R මේග භාවිච්තා කරන්න පුළුවන් ත ව1න් කියන්නේ තැටිය පද්ධතියක් වශයෙන් බ්‍රණය වන වේගේ හතයියා අරය ේ ගන් දන්ඩ බ්‍රමණයවන කෝනික ප්‍රවේග. දන්ඩේදි හතයි යා එක තමයි අරය ගව දන්ඩ බ්‍රමණනි වන කෝනිි ප්‍රවේග එන තියන වී සමානයි ආ ඔමේගා කියන සංකල්පය දන්ඩ බ්‍රමණය වීම සැලකූත්. ඉළඟට එත්තනින් ඕ2ු කේන්ද්‍රයවට තැටිය බ්‍රණ වෙන දන්ඩ කෙලවර 2ු කේද්‍රට තැට ප්‍රණයව නිසා තැටියට තියෙනව නැවත් තැටිය පරිදිය ලක්ෂයකර තියෙනවා වී සමානයි R ඔමේග කියන සංකල්පයෝදාගත්තාම වී සමානයි අරේ වෙන තැටිාරය ොමේ ගවෙන්නන්නේ තැටිය කෝනික ප්‍රේගේ තැටියයාරේ R. ග ඉතනින් අපට ලැබෙනවා තැටිය බ්‍රමණය වීම හේතුවෙන් වට වේගයක් ලැබෙනවා Rෝම 2 කියලාතකොට තැටිය පිලක්ෂය ගත්තා තැටිය ලක්ෂයට චලතයන් දෙගක් තියෙනවා මොකක්ද ප්‍රවේග දෙකක් තියනවා දණඩ ප්‍රමණය වීමෙන් ලැබෙන ප්‍රවේගය සහ තැටිය කෙලවරේ පීලක්ෂයට තැටි අනෙක් පැතර ප්‍රමණයවීමෙන් ලැබෙන වේගේ මේ වේගක සමාන වත් දන්ඩ ප්‍රමණය වීමෙන් වාමාවර්තව ලැබෙන ව1න් වේගයක් අතයි ආ රෝමේගවන් තැටිය ්‍රමණය වීමේදී තැටිය පී පරදිිය ලක්ෂයේද අනිත් පැත්තර ලබෙන Vට වේගයක් ව2 සමානය රෝමගට. තර දෙපැත්තර තියන වේගයන්දක සමාන වනොත්. වාම අවර්ථෝසා දක්ෂිණාවර්ත එතන ස්පර්ශය පවත්නා වේගයන්දක සමානඋනොත් එම ලක්ෂය සම්තෘක්තය වගේ බිඳදුවෙන්න පුළුව. අපි බලමු එහෙම වනොත් එකය ව1න් සමානයි ව2 වුවහොත් පී ලක්ෂේ ම්පයුක්ත ප්‍රවේගගේ සුන්්‍ය වෙන්න පුළුවන් පී කෙළගත තැටියේ කෙලවරේ ලක්ෂයක්. දන්්ඩ සමඟ එකරේක වන තැටිය කෙලවරේ ලක්ෂයේ දෙ පැත්තට තියන වේගදක සමානවුනොත් සම්පෘක්ත වේගේ බිින්ඳුවක්ෙනවා. එක වීවන් හතයියා රොමේගවන් සහ වට R ම2 එකන සමාන වුනොත් හතයියා රොමේගවන් සමනයි යා රෝමේගට වනොත් තැටියේ පරදිිය පී ලක්ෂයේ වේග බිඳෝ වෙන්න පුළුවන්. එනම් ඔමේගාට සමනයි හතයි ඔමේග1න් වනොත්. ලක්ෂ සම්පෘක්ත ප්‍රයේගගේ ශුන්න්න වෙනවා. මේ ආකාරයට පෘත්තිවියෙත් තමාට බ්‍රණයවීමෙන් සුරයාවට පරිබ්‍රණයීමෙන් යම් ලක්ෂකට වේග දෙකක් පෝතිනවා ඒ වේග දෙක්කේ සම්පෘක්තියක් තම අවසන් වේගේ වශයෙන් අපිට හඳුනාගන්න පුළුවන් වෙන්න. ත්‍රම මේ උදාහරණ කීපි මංකතා කළේ සම්පූර්ණයෙන්ම කෝනික ප්‍රවේගය හඳුනාගැනීම, කෝනික ප්‍රවේගය සුරින් යම් කිසි ලක්ෂයක ස්පර්ශී වේගේ වී සමානයි R මේග. ස්පර්ශී වේගේ වීසමානයි ආ ඔොමේගා කියන සංකල්පයදාගනිමින් ගණනය කිරීම එළඟට අපි හඳුනාගන්න ඕනේ අත්‍යවශ්‍ය ගුණාංගයක් තියෙන මේක අපි මේදක්වා කිසිම ගැටලුවක වේග තොරණ මිසක් බලයක් ගැන කතා කළේ නෑ ඊළඟට අප අමු එහමන බුතාකාර චලතයක් පවත්තා ගැනීමට අවශ්‍ය බලය හඳුනාගන්න. කොටසත් ඉතා පැදිල ඔබ තරන්ගත ුතුදයක් දුවුණන මොකද මේ බලය කියන එක ඕ නෑම ෘර්ථචලතය ගැටලුවකදී සමීකරණ නිවරර්දිව ලයාගැනීමට ේතුළින් නහතති ප්‍රශ්නාවවට නිවැරදි උත්තරලන්න. අපිට අත්‍යාවශ්‍ය වන තවත් ගුණාංගයක් සංකල්පයක් තමයි ක්‍රියා කරන්නාව බල මොනවාද ඒ බල ක්‍රියා කරන්නවාව දිශාවන් මොනවාද ගෙනක ඉතා පැහදිලි හඳුනාගැන. ෘර්ථචලිතයකදී ෘතයක් කියන වචනය අනි වාරෙන්ම කියවෙනවා කියන්න කේන්ද්‍රය කියන ලක්ෂයක් අනි වාරයෙන්ම කහැරි තනක තියෙනවා ෘතාකාරපතය කේන්ද්‍රය ඊ අමතරව තවත් ලක්ෂයක් වට දඩක් තන්තුවක් වැඩදි බ්‍රමණ වෙනවා වෙන්න පුළුවන් නමුත් ෘතාකාරපතය කේන්ද්‍රය කියන්න මොකක්ද මොන මොන බලද ක්‍රියා කරන්නේ මොන දෙශාවරධ ක්‍රියා කරන්නේ කියන්න කාරණාටික අපි ඉතා හොඳින් හඳුනාගත යුතුයි. මේ අවශ්‍ය බලය අපි දන්නවා නිවටන්ගේ පලවෙන නියීමට අනුව මම් පොඩක් අනි පැත්ත ව කියලා තියෙනවා නියුටන්ගේ පලවනීමට අනු යම් වස්තුවක් නිසලතාව පවතිනවනම් එකආකාර ප්‍රයගයකින් චලනය වෙනවා එක රහදගක් ෂට වෙනවා නම් ඒ මත අසමුිත බාහිර බරයක් ක්‍රියා නොරයි. අපි සාමාන්‍යෙන් පලවෙන නීම වශයෙන් කියන්නේ යම් වස්තුක් මතා අසමුලිත බහිර බල ක්‍රියා නොකරයි නම් එකී වස්තුව සම්පූර්ණයෙන්ම නිශ්චලතාවේ පවතිනවා එම නම් ඒ ආකාර ප්‍රවේගයකින් චලනය වෙන කිය එක ප අනිි පැත්ත හිතල බැලුව යම් වස්තුවක් නිසලතය පවතිනව වනන් හෝ එකකාර ප්‍රයගකින් චලනය වෙනවාවනම් අසමුතුත බාහිල බලයක් ක්‍රියා කරනවා වෙන්න බෑ ක්‍රියා නොකරයි. නමුත් උරුච චලතය දී අපි බැලුවොත් ප්‍රවේග එකආකාර වෙන්න. ෘතාකාර පතයකදී එක්ම වේගයෙන් ගියත් පැහදිල වච හඳුනාගන්න උෘතාකාර පතයකදී එකම වේගයෙන් ගියත් ප්‍රවේගයේ එකආකාරණය මොකද හේතුව වේගය කියන්නේ. අධශය ප්‍රවේගය කියන්නේ අපි හඳුනන දයිශකයා න ෘතාකාරචල්ලතක ප්‍රරේගය කියන සමවිට ස්පර්ශීය පොවත්නනා ප්‍රවේගය අපි ස්පර්ශීය ප්‍රේගය කියල අපි වසමාන යාරෝමක කියර ලබෑගත්ත. තොට ස්පර්ශීය කියන දිශාව මොහොතේ හත වෙනස් වෙන ෘතාකාරපතයක චාලය වන ස්පර්ශීය දිශාව වටේට මන්සත තුන්සි හැකිම වෙනස්ව වන සම්පූර්ණ වටයක් සම්පූර්ණ කිරීමද. එහමන එකම වේගයන් ගියත් දිශාව වෙනස් වන බැවින් ප්‍රවේගය නියත වෙන්න නෑ ප්‍රවේගය විචල්ලේ. වේගය නියතයි නමුත් දිශා වෙනස් වනසා ප්‍රවේගය විචල්ල. එමන උෘතාාකාර චලිතයකදී ප්‍රේගගේ ඒකාආකාර නොවේ මොද දිශා වෙනස්වෙන නිසා. එබැවින් උරත චලිතක දන සෑම වස්තුවක් මතම යම් අසමුතුලිත බලයක් බාහිර බලයක් ක්‍රා කරනවා වෙන්න ඕන. ප්‍රේගේ වෙනස් වෙනවා කියන්නේ අනිවාරයම අසමුතුලිත ාහිර බලයක් ක්‍රියා කරනවා දැන්ෙන ොකද මේ වාහිර බලය කියලා පිහඳුනා ගන්නවොන්. මේ තියෙන්ෙන්නේ ප්‍රවේගේ ස්පරශීව මොහොතෙ හොත වෙනස්වීම. අවස්ථාමන්ද කොල තියන මෙතන හයා ද ස් ර්ශය දශ මෙතන වෙන දිශාවක් ස්පර්ශීෝ මෙතන තවත් දිශාවක් ඔයා කාරයෙන් වටය යනකොට ප්‍රවේගය වෙනස්වනා මකද දිශාව වෙනස්වීමෙන්. ඒ නිසා අනිමාරයෙන් නවටන්ගේ පලොනීමට අනුුව අපට හන්තුුනා ගන්න පුළුවන් බාහිර යම් කිසි බලයක් මේකට අසම්තුළිත බලයක් ක්‍රියා කරනවා. පුෘතාකාර චලිතය පවත්වා ගැනීමට උපකාරි වෙන්නේ මෙන්න මේ කියපු අසමතුළිත බලයාය. ඒ බලය නිසා තමයි අංශුව තමාගේ පෘතාකාර පත්තය සන්තතිකව පවත්වා ගන්නේ අපි දැක්ක එමනං ඒකාකාර වේගයකින් එක කියන නියත කෝනික ප්‍රවේගයකින් තීටඩොට් හෙවත් ඔමේග නියතව සිදුවන ගරත චල්තයක් ගත්තොත් ඒකාකාර වේගයකින් ගෘතාකාර පතයක් සේ චල්නය වන වනං අපි මුලින් මර තොරණය හඳුනාගැනීමේදී අපි ප්‍රතිඵල ලබා ගත්තා ස්පරශී තොරණයක් පවතින්නේ නෑ කේන්ද්‍ර දෙසට පමණයි තොරණය පවතින්න කියලා කේන්ද්‍ර දෙසට පැවිතිච්ච තොරණය අපි ගණන කිරීමින් හොයාගත වීවර්ග බෙදීම ර නැත්තං ඔමේග වර්ග R කියලා F අරයේ තොරණ සන්රචකය වීවර්ග බෙදීම R හෙවත් ඔමග වර්ගාර් හමත් නැත්තං ඔමග කියන්න 3. වර්ග ඔබට මැතකතිමා පසුගේ සතිත් පැදිලියි කතා කලා මේවා විධාකාරෙන් වෙනස්ව දුන්නටම එකමදේ කියන්නේ තකොට අපිේ හඳනාගත යුතුයි වීවර්ගගේ බෙදීම Rර හෙවත් ොග වර්ගා R හෙව 3.් වර්ග R කියලා කේන්ද්‍ර දෙසට ක්‍රියාත්මක වන්නව් අරීය තොරණ සඳජකයක් තියෙනවා. එතකොට තොරණයක් තියෙනව වනං බ්‍රහණය වනි යම්කිසි වස්තුවක් නං වස්තුවක්යන ස්කන්දයක් තියෙනවා තොරණයක් තියෙනවනං ස්කන්දයක් තියෙනවන අපි දන්නව ඉතා සරල සංකල්පයකින් එත් සමානයි එම්ඒට අනුව මේ තොරණය එතකොට මේක තොරණය එම්ගගේ වැඩිවෙලා වී වර්ග බෙදි මාර් කියෙන තොණය එමගෙන් වැඩි වෙලාල එV වර්ගය බෙදීම ආ හෙවත් එම් ඔමේගවර්ග Rආර් මගින් දෙනු ලබන බල ක්‍රියාත්මක වෙනවා.ම යළෙ කියන්නම් ගෘතාාකාරපතයක චරනය වීමේදී කේන්ද්‍රය දෙසට වීවර්ගේය බෙදීම R හවත් ඔමේග වර්ග තරණයක් ක්‍රියාත්මක වෙනවා තොරණයක් තියන නම් චරනය වනවස්තුට ස්කන්දයක් තියෙනවනම් එස්සමානය මට අනුව එසමානය යදීමෙන් එම්Vී වර්ගේ බෙදීම R හෙවත් එ ඔමේගවර්ග R කියන බලය ගෘතාකාරමතය කේද්‍ර දෙෙශ්‍රියය මිලාල ක්‍රාත්මක වෙනවා මේ අපි එම කියලගත්ත වස්තු එස්කන්දේ ගෘතාකාරචලතය පවත්තා ගන් අවශ්‍ය වෙන්නේ ඔන්නය බලය ඔයි බලනි සා තමයි කේන්ද්‍ර දෙසට මූ එBවර්ගේ බෙදිමාර්හෙවත් එම්ම මේගවර්ගාර් බලය ගෘතාකාරචතය පවත්වා ගැනීමට උපකාරී වෙනවා. ඒලාන්ටිගත්තොත් විචල්ල වේගයකින් සිදුුවන් ෘතචතයක් ගත්තොත්. විචල්ල වේගකින් ගියොත් එතකොට කේන්ද්‍ර දෙෙසට පමණක් නෙමෙයි ස්පර්ශීවත් තොරණයක් තියෙනකිල අපි මුල්ම පාඩමේද හඳුනා ගත්තා. විචල්ල වේගකින් යනම් වේගේ විචල්ලෙ වුනත් ඒ ආකාර වුනත් කේන්ද්‍රය දෙසට පවතින්නේ අනිවාරයෙන්ම වේගේ විචල්ලෙ වුණත් ඒ කාආකාර වුණත් කේන්ද්‍රය දෙසට පවතින්නේ වීවර්ගය බෙදීම ආ හෙවත් ඔමේග වර්ගාර කියන තොරණය. නමුත් වේගේ විචල්ලෙවුුණොත් එතකොට ස්පරශීවත් තොරණයක් තියෙනවා අපි පසුදු සතිදී ගරනය කළලා Rථ.් කියලා ස්පරසිීය තොරණය. එමන තරඩෝ විචල්ලෙවිට ෙසට තියනවා වීවර්ගය බෙදීම R හෙවත් ඔමේගවර්ග R කියලා තොරණයක් ඊටමතරව ස්පරශීයව තියෙනවා Rට ඩඩ.් කියලා තොරණයක්තකොට විචල්ල වේගකින් යනවනම් ෘතා කාරචල්තයක තොරණ සන්ටචක දෙකක් තියෙනවා එකක් කේන්ද්‍රජෙසට අපි කියන කේද්‍ර බිසාහරි තොරණය කියලා අනි ස්පරශීය තොරණය තොර දෙපත්තරම තරණ දෙකක් තියෙන නිසා නැවතත් එස් පර පරිදිම සමානය මේ යෙදී මෙන් කෙද්‍ර ජෙසට ගත්තොත් F සමානයි එඒ තොරණය ස්කන්ඳෙෙන් වැඩි වෙන්නවනේ වවි වර්ගේ විදි මාර්කයන තොරණය ම ස්කඳින් ඩියලා ලබෙනවා බලය එමනත්ත ඔමේග වර්ගාර ආ කියන තොරණය එ ස්කන්දිින් වැඩිලා ලැබෙනවා කේද්‍රජිසිරතිය තොරන බලය. ස්පර්ශීව ලැබෙනවා Rට ඩල්ඩොට් කියන්න ස්පර්ශය තොරණ සන්ටචකය ඒක එම්ගෙන් ගුණවීමෙන් F සමානය එමේට අනුව එ Rට ඩබඩෝ කියලා ස්පර්ශීය බලයකුත් තියනවා මේ කලැබෙන්නේ චල වේගකින් ෘතාකාරපතයක් කොස්සේ චලය වෙනවා නම්. මේ විදියට ඒකාකාර හෝ විචල්ල ඕනම වේග අවස්ථාවක් සහිතව සියලු ආකාරය ගෘතචලිත වලදී වස්තුූ මත පතයේ කේන්ද්‍ර දෙසට යොමෝ ක්‍රියා කරන බලය කේන්ද්‍ර විසාරී බලය කියලා හඳුන්නවා ෘත චලිතය පවත්තාගන්න උපකාරරි වන්නම කේද්‍ර විසාරරි බලය ඒ ආකාර වේගකින් ෘතාකාරපතයක ගියත් විචල්ල වේගකින් ෘතාකාරපතයක ගියත් ෘතාකාරපතය සිරස් වනත් තිරස් වුනත් ඕන මවස්ථාවක මොනයම් හෝ වෘර්ත චලිතයක් නම් කේන්ද්‍ර දෙසට අනි වාර්ම ක්‍රියාත්මක වන වීවර්ගි බදීම ආර යවත් නතන් උේගවර්ගාර කියන තරණය එසාමාන එ මේට අනුව එක එම්ගින් වැඩියලා බලයක් ලැබෙනවා අපි එකට කියනවා කේන්ද්‍ර අභිසාරී බලය කියලා මේ බලය නිසා තමයි වෘර්ත චලතය නොනවත්තා පවත්වාගනන්නට හැකියාව ලැබේ. FR ලකුණු කරලා තියෙනවා කේන්ද්‍රය දෙසට තියෙන බලය. තීටාඩෝ කෝනිික ප්‍රවේගය නියතයක් නං මේ බලය පමණයි තියෙන්නේ. එ ඔමේග වර්ගාර කියන එක. නමුත් තඊටට තටඩෝ විචල්ලයක් වු නොත්. තටඩෝ විචල්ලයක් විට කේන්ද්‍රය දෙසට තියෙනවා FR කියල බලයක් ඊට අතතුරෝ ස්පරශී දිශාවටත් ලැබෙන්න්න පුළුවන් Fට කියලා බලයක්. එනම් තීටඩෝ නියතනං කේන්ද්‍ර දිශාවට පමයි FR. බෙමාත විචල්ලයක් නංේන්ද්‍රජස වර් බෙමාර් ටාමතරව ස්පර්ශීව තවත් බලයක් ක්‍රියාත්ම කන අවස්ථාව අපට ගැටලෝල්දි ලබඩ පුළුවන් ඒ එ. බලය ඊළඟට අපි හඳුනාගම්මු විධ ෘතාකාර චලිත අවස්ථාවන්දී ක්‍රියා කරන කේන්ද්‍රාභිසාරිී බල එක එක විදියේ අපිට විභාගයේදී ලබෙන ගැටලු තියෙනවා. ඒ ගැටලුවලදී එක එක ආකාරයේ විවිධ ගැටලුවලදී අපිට අරමං කලින් සඳහන් කරපු කේන්ද්‍ර බිසාරරි බලය කියන එක. එක න ෘර්තාකාර චලිතය පවත්වා ගැනීමට උපකාරී වන කේන්ද්‍රය දෙසට යමු බලය එකක ගැටලුද එක විදිටයි ප්‍රියාත්මක වන්න. අපි ඒවා ඒ ගැටලුවට අදාලො ඉතා නිවැරදිව බල ලකුණු කිරීම සඳහා හඳුනාගත යුතුයි. මම මේකදී එස් වෙනන අවස්ථා කීපයක් පදරුවන්ට පැලි කරන්න බලාපොරොත්තුවෙනවා මේ සියලුම් අවස්ථාවන් ඔබට විභාගේ ගැටලුවකදී ලැබිය හැකි සහ පසුග විභාගොල්දී ැබිල තියෙන අවස්ථාවන්මයි එනිසා මේ අවස්ථාවන් ඉතා හොඳින් හඳුනාගන්න බලලකුණ කිරීම පිළිබඳව. මුලින්ම ගන්න අපි එක්ලවරක් අච්චල ඕලාක්ෂයකට ගැටගැසු තන්තුුවක් ඒ තන්තුුවට අංශුවක් ඇයදලා තිරස් ෘතාකාර චලතයක දීමේදී ක අචල ෝලක්ෂකට ගැට ගසු න්තුවකට ඇදු වංශුවක් තිරස් පුෘථතාකාර චලිත කිෙදීමේදී. තන්තුේ ආතතිය සරච්චක ක්‍රාත්මක වෙනවා බලො මොකදමකපු කතාව කියලා. මේ තියෙන් එක් කෙලවරක් අචර ලක්ෂයකට ගැට ගහපු තන්තුුව පෝලක්ෂයට ගැට ගහලා තන්තුව තන්තුවේ අනෙත් කෙළවරට එම් ස්කන්ධයක් ඇඳල තියෙනවා ස්කන්දය එම් නං අපි සරලව දන්නවා පල්ලහැට තියෙන සිරස්ව පහලට MG කියලා බර. අමතට තන්තුව ඇදීමකට ලක්වෙනවා.ඒමනම් තන්තුුවට හටගන්නවා ආතතියක්. එතකොට මේ අවස්ථාවදි අංශෝෘකාරපතය යනවා තිරස්ව යනකොට අංශෝමත ක්‍රාත්මක එන්න බල දෙකයි සිරස්ව පහලට MG තන්තුඔස්සේ තන්තුවේ ආතතිය T. හැබැයි අපිට පැදුු හඳු ගන්නවන බය මකද කේද්‍ර විිසාරී බලය. කේන්ද්‍රබිසාරී බලය මකක්ද කියක. කේන්ද්‍රබිසාරී බලය ති කියන්නේ ගෘතාකාරපතේ, ේන්ද්‍ර දෙසට යමුූ බලය තැම අංසුව ගමන්ගන්න තිරස් ෘතාකාරපතයකනම් අංශුව ගැටගහල තියන්නේ ඕලක්ෂයට වනාට තිරස් පෘතාකාරපතය කේන්ද්‍රය වෙන්න ඕනෙම මෙතන. තිරස්ෘතාකාරපතයක යන්නේ අංශුව කේන්ද්‍රය තියෙන්නේ මේ ලක්ෂයේ. එතකොට එනම් ෘතාාකාරපතේ කේන්ද්‍රය දෙසට අංශුව යමුූ බලය මොකද වෙන්නේ තන්තුවේ ආතතියක් කෙන කෝනය මෙතන තන්තුවහා ර සාතර කෝනය ීට කිය ගත්තොත් T සයින්තීට කියලා සන්ටචකයක්නවා ආතතියේ සන්රචකයක්. ඒක පමණයි කේන්ද්‍ර දෙසට තියෙන්නේ මොකද MGී තියෙන්නේ සිරස්ව මේ තිරස් දිශාවක් නිසා සිරස් බලයෙන් තිරස් දිශාවටන බේදනය MG කොස් අනුවක් වෙනවා එක බින්දුවයි එනිසා තන්තුයේ ආතතිය සන්රචකයක් පමණක් කේන්ද්‍ර බිසාරි බලයවශයෙන් මේ අස්ථාවවිදි ක්‍රියාරන. ළඟට එක් කෙලවරක් අචර ලක්ෂකට ගැටගසූ තන්තුවකට ඇඳු අංශුවක් සිරස්වෘත චල්තයකෙ දෙෙනවන අපි කලින්වී තිරස්ෘතාකාරපත්තයගේ යනවනන් මේ තියෙන සිරස්ව යනවනක් එතකොටට තන්තු ඇඳලා තියෙන මේලක්ෂයට තන්තුවේ අනිත් කෙළවරට ඇඳල තියෙනවා එම්ස්කන්ධයක් අංශුව මෙතන පිහිීමේදී සිරස්ව පහට එG ක්‍රියත්මක වයෙනවා අංශුව මේලක්ෂයේ පිහිියොත් සිරස්ව පහලට එමGී ක්‍රියත්මක වවා. ඊළඟට ලක්ෂේද තන්තුව ඇදි පාතින වන තන්තුවේ ආය තන්තු යාතතිය T මේ ආකාරයට ක්‍රියාත්මක වෙනවා මේලක්ෂේදී තන්තු ඇදිල තියෙනවන තන්තු යාතතිය T ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ පළමුලක්ෂය ගත්තොත් කේන්ද්‍රය දෙසට රිජ්ුවම් බලපාන T ආතතිය MG කොස්තිීට කියලා බරෙහි විබේදනයක් ඒකට විරුද්ධ ක්‍රාත්මක වෙනවා. එනම් මේ අස්ථාවත්ොත් කේන්ද්‍රය දෙසට යොමූ බලයවෙන්නේ එg කොස්ීට මේ රේකා ඔස්ස ගන්න. නමුත් අංශුව මේ වක දනකට ගියොත් එතකොට අංශුව බ්‍රෘතාකාරපතේ කේන්ද්‍ර දිශාවන ක්‍රියත්මක වන්න බල අංශුවෝ මතටී ධන එg කොස්ල්ප වෙන මේ ඕෝනේ ඇල්පන එ අංශුවය පිහිටි මානුව මෙතන වරකදී ට රින Mgගේ විබේදනයක් වෙනවා මේ අවස්ථාවද ටී ධන එGගේ විබේදනයක් වෙනවා අපි මේ අවස්ථා දෙක ඉදිරිී අවස්ථාවට යන්න කලිින් මේ අවස්ථාාවක පොඩ්ඩක් සරලව බැලුවොත් මෙන්න මෙවැනි දෙයක් අපිට දැගන්න ලැබෙනවා මුලින් ම අපිකිවේ තිරස් ෘතාකාර පතයක් එක කියන්නේ අංශුව මේ ආකාරෙන් තිරස් පෘතාකාරපතයක යනවනං එතකොට මේ රූපය ඇතිිච්ච මීට පෙර රූපය තිබි් අස්ථාව කකාශය ම පෙන්න්න මෙන්න මෙවැනි අවස්ථාවක් තන්තු යාත තියතියෙනවා එG පහල්ට ක්‍රියාත්මක වෙනවා පෘතාකාරපතේ කේන්ද්‍රයෙන ම අල්ලග නඉන්න තැන ෙමේ පෘතාකාරපතයක ගමන් ගන්නා නිසා පෘතාකාරපතය කේන්ද්‍රය වෙන්න මේ ෘතයේ මැද්දේ ලක්‍ෂයයක්. ඉලකට මේ දෙවැනි අවස්ථාව වෙන්නේ මේකම සිරස්පෘතාකාරපතය යනවන මේආකාරෙන් යනකොට එතකොට මේකදී ලක්ෂ දෙක් අපිරූපය දක්වල තියෙනවා මංගේ ලක්ෂ දෙක පැහැදිලි නවත්තල පෙන්න්නන්නම් සෑ මුදාහරනකද ආකාරෙන් පෙන්න්න බැර වනත් ඔබ පැදැල තිේරු ගන්න ඕන නිසා ම කීපයක් පෙන්න්නනවා. දැම් මේක මේ පහල අවස්ථාව ගත්ොත් පෘතාකාරපතය න්න මේ වගතන. එතකොට චලිතේ කේද්‍රයෙන් මගේ දකුණුවත්තේ මේ අල්ලගනින් ලක්ෂ පුෘතාකාරපතය කේන්ද්‍රයවෙන්න. අංශුවය පහිටීම මෙතනනම් මෙතනින් පහලට තියෙන MG තන්තෝස්ේ ආතතික ක්‍රියාත්මක වෙනවා. MG පහට තන්තුෝස්ේ ආතතිය. තුො ඒදක දෙපැත්තට ක්‍රියාත්මක වන්න. අංශුවයේ බර නිසා හැමවිටම අංශුව පහලට වැටෙන් හදනව තන්තුව ඇදිල තියෙනවා. ඒකන්න මේ පහලා ආර්දය. පිහිටීමේ දල අන්සක කසි අසුවක උක්‍රමණයක් මෙතන්ටේනම් මේ ෘතාකාරපතයේ පහලාර්දේදී කොයිම වෙලාවකවත් තන්තුව බුරුල්ලීමට ප්‍රශ්නයක් ඇතිවෙන්න. බුරල්ලීමම ප්‍රශ්නයක් පතිවෙන්න මකද බර ක්‍රාත්මක ව පහලට නිසා. නමුත් මේක ඉහලලාර්දය තනක් ගත්තොත්. ෘතාකාරපතයේ ඉහලාර්දය තනක් ගත්තොත් මේ වගේ තනකදී. බර පහල්ට ක්‍රියාත්මක වන්න නිසා තන්තු බුරුල්ලීමකට ලක්වෙන්නක් පුළුවන්. ඒක වෙනවා වේගේ අඩුවමක් වනොත්. දැන් ඔබට පේනවා තන්තු බුරල්ලීමට ලක්වෙන්නේ නෑ. ම මේගේ වේගේ මතක් අඩු කළොත් යම්කිසි අවස්ථාවකදීඔන්න ඔබට පේෙනවා නැවතත් ම පෙන්න්නන්න බෘතාකාරපතිෙන් හැර යන අන්ශුතන්තු ගुරුල්ලලා චලතයකදී ඉතාහුඳින් පැවතුनाත් සි කද ඔ නිරීක්ෂණ කන මම ක්‍රමක්කම වේගේ අඩු කරගනයන්න යම්කිසි වෙලාකතිම ෘතාකාරපත හැර න්න පුුවයි වගේ අඩුමක්කුණ සිරස් පෘතාකාර පපතේද යම්කිසි වෙලාකदී පත හැර යන්න දක්ක හොඳටම පත හැරයාමේද මගේ ඇඟිල්ල වැදනමේ අංශුව ඒය මගේ ඇඟිල්ලි කියන පතේ කේන්ද්‍රය එනම් ්‍රෘතාකාර පතේ හැරයාමෙන් පසු පතේ කේන්ද්‍රයට මට නවස්ථාව තියන්නත් පුළුව නැතැම වෙනත් විශේෂ ලක්‍ෂවට ය අනවස්ථා තියනත් පුළුවන් ඒ අපිට ගැටලුවලදී ලැබෙනෝ ඒ අසුරින් අපි ප්‍රශ්ණහනෝ වෙන්න පුළුව. එඒනම් ඉතා හොඳින් ම අවස්ථාාව ඳුනාගන්න තිරස් පතයකදී පතේ හැරයාමට ලක්වන්නනෑ අංශුවේ බරනිසා තන්තු තා හොඳින් ඇදී පවතිනවා සිරස් චලතයකදී යම්කිසි හේතුවක් නිසා පෘතාකාරපතේ හැරයාමකට ලක්වෙන්නත් පුළුවන්. එහෙ මනුත් අපිට එතනින් ඉහාටත් ගැටලුවේ ප්‍රශ්න හයි. අපි බලමු ඊරඟට සුමට කුහර ගෝලයක් තුළ අංශුවක් තිරස් පෘතාකාර චලිතයකගේ එදීමේදී. ඔබ හිතේ මවාගන්න සුමට ගෝලයක් ඒ ගෝලය තුළ කුහර ගෝලයක් තුළ අංශුවක් යනවා කොහොමද තිරස් පෘතාාකාරචතිතය. එතකොට ්‍රියාමක වන්නූ බලමුනවද. මේ තියෙන්න්නේ සුමට කුහර ගෝලයක් ගෝලය ඇතුල් පෘෂ්ටේ අංශුවක්, තිරස්පෘතාාකාරපතයක යනවා. එනකොට මෙනි ලක්‍ෂය කංශුවය පිහිටීම ගත්තොත් එතනින් පල්ලෙහට ්‍රියාත්මක වවා සිරස්ස පහට අංශුවයේ බර මේ ගෝලාකාර පෘෂ්ටෙන් අංශුමතයනවා අප දන්න යම්ි ෘෂ්ටේක ස් පර්ශවුණාව අංශුවක් අභි ලම්බ ප්‍රතික්‍රියාවක් ලැබෙනවා. ඇමන ගෝලය කේන්ද්‍රය මෙතන, නමුත් ගෘතාාකාර පතේ කේන්ද්‍රය මෙනි මෙතන ෘතේ ේන්ද්‍රයත ෘත චල්දල දාල කේද්‍ර. ගෝලේ කේන්ද්‍රේ මෙතන ර අබිලම් ප්‍රතික්‍රයා යොමු වන්න පුස්්ේට ලම්බකව කියන්න ගොලේ කේන්ද්‍ර දෙෙට නමුත් එතනින් ෘතේ කේන්ද්‍ර දෙසට තියන බලය වෙන්නේ ආ කොස්සැල්ෆ එම් අබිලම්භ ප්‍රතික්‍රියාවේ සන්රාචකයක් ක්‍රියා කරනවා. මGග කට බල පෑමයක්ක්න මMCG ර ස පිගන්න තිරස් දිශාවට මGි කොස්සන්නනුවක් වෙනවා. එනම් මේක දෙක්‍රියාත්මකොන්නේ අබිල්ලම්භ ප්‍රතික්‍රාවේ සංටජකයක් විතරයි. තවත් අවස්ථාවක් සුමට කුහර ගෝලයක් තුළ අංශුවක් සිරස් පුෘර්තා කාර චල්ලි දෙක දෙදෙනවන. පෙරවගේම සුමට කුහර ෝලයක ඇතුලේ යන්නේ අංශුව මේ තියන්නේෙ වැනි අවස්ථාව. මේ සුමට කුහර ගෝලයේ ඇතුළ පෘෂ්ටේ මේ ලක්ෂයේ පැවතුුණු තරතන්තු ඇදී පැවතුුණ වගේ. අිලම් ්‍රතික්‍රාව කේන්ද්‍රය දෙසට එවා එGගේ විේදනයක් ීට ගුරදශාවට නවා තාකාරචල්තයේ කේන්ද්‍රයත් ගෝල කේන්ද්‍රයත් දෙකම එකයි න තිරස්වයනකට එක වෙනස් වෙන එනම් මේ කේන්ද්‍රය දෙසට අබිළම් ප්‍රතික්‍රියාව සහ බරහි සටාජක ට ගුරද්ධ ක්‍රියාම කරන මෙතෙන්දී අබිලළම්භ ප්‍රතික්‍රයව සහ බරයි සන්ටර්ජකයක් එකතු මක් වශයෙන් ක්‍රියාත්මකර එන මෙතන R රිනG කොස්තීට මේ පීටීමක් ගත්තොත් R ධන මGී කස්තර තමයි කේන්ද්‍රා බිසාරී බලය වෙන්නේ. ප්‍රතික්‍රයාාව සහ බරහි සන්්‍රචකයක් ක්‍රියාත්මක වෙනවා. තවවස්ථාවක් ගන්න සුමට ගෝලයක පිටත පෘෂ්ටේ. ත සුමට ගෝලයක පිටත පෘෂ්ටය කිව්හම මේ වගේ ගෝලයක එලියේ. අංශුවත් තිබ්බොත් ඕන පොඩිලිමද දන්න සරලලාකානයක් ත නශුවත් තිබොත් මේ අන්ශුවට බෑ කලින්ීමගේ වටේම යන්න. විශේෂ සුම්ග බලයක්වැ යමක්තිවරුත් යන්න පුල නැත්තමංශු හයටටවට පස්ස ට යන්නතු විසි වෙන. එනම් එනිසාපි කියන උඩුවවාර්දය. මේකොට සැද ෘස්ටේස් පර්ශවෙලා පවතින්න පුළුව. එතකොට සුමට ගොලක පිට ෘස්්ට උඩුවර්ද මත ංශුව කෘතාකාර චරනෙනවානම් අංශුවේ බරහි සන්ටර්ශකයක් කේන්ද්‍රදිශාවට එනවා අබිලම් ප්‍රතික්‍රියාවට විරුද්ධෝ ක්‍රාත්මක වෙන. එන අංශුවේ බරහි සන්තරශචකයක් හා බිලම් ප්‍රතික්‍රියාව කේන්ද්‍රාභිසාරී බලවශයෙන්. ත්මක වෙනවා එකක් කේන්ද්‍ර දෙසට අනි අනි පැතර නිසා රීන ආරවශයෙන් අපිට දන්න පුළුවන්. සුමට තිරස් ෘතාකාර කම්බියකට ඇමිණු පබලුවක් ෘතාකාර චල්ිතක එදීමේදී. මේ තියෙන සුමට තිරස් පෘතාකාර කම්බියක් මේ ෘතාකාර කම්බියට ඇැමිණු පබලුවක් ෘර්ථතාකාර චලිතක යේදීමේදී තු කම්බිය තියෙන්න්න තිරස්ව නිසා අනිවාර්ණය පබලුවේ චලතිතය තිරස් වෙනවා ඒ වගේ පබලුව බ්‍රමණය වෙන්නේ ට අමුණල නිසා කම්බියයේ කේන්ද්‍රයත් පබලුවේ විතාකාර චලිතය කේන්ද්‍රියත් දෙම එක වෙනවා. එතුොර මෙතැනද කම්බියෙන් එෙන අබිළම ප්‍රතික්‍රියාවක් ඒ කොහොමද පබලුව කම්බිය සමඟ ස්පර්ශවීම හේතුවෙන් කම්බියෙන් පබලුවට එනවා අබිලම ප්‍රතික්‍රියාවක් ඒ අබිළම ප්‍රතික්‍රියාවක් කෙලින්ම කේන්ද්‍ර ලසටය මුලා තියෙනවා ම මෙතන තව බලයක් ලකුණු කරලා තියෙන මේ තියන්නේ පබලුවේ බර මේක එවා කම්බියෙන් එ තවත් ප්‍රතික්‍රියාවක් ඒ ඉහලට එන්නේ බෘථ චල්තියට දාලා වෙන්න නෑමකද එමජීව සතුලනය වෙන බලයවශයෙන් අප එක හඳුනාගන්න පුළුව එකනෙකට ප්‍රතිවෘති දිශාවට තියන බල දෙගන්න කේද්‍ර දෙසට ඇමූ බල යෙන්නේන කම්බියෙන් ගෙන අබිලම්භ ප්‍රදිික්‍රියාව. සුමට සිරස් ෘතාාකාර කම්බියකට ඇමුණු පබලුවක් මේ අවස්ථාව අපි අරන්තියෙන්නේ සුමට සිරස් ෘතාකාර කම්බියක් කම්ිය ෘතාකාරයි පබලුව කම්බියට අමනල තියෙන්නේ එමනම් පබල චල්න වන්න කම්බියදිගනිසා ්‍රෘතාකාර කම්බිය කේන්ද්‍රියත් පෘතාකාර චලිතයට දාල කේන්ද්‍රියත් දෙකම එකයි. මං මේ ABC කියලා අවස්ථා තුනක් අරන්තියනවා. ගැටලුවලදී මෙවැනි දවල් අහපු අස්ථා පට අතේ ලැිල තියෙන ඉනි සම පැදිලතු තඒරුගක්ම අවස්ථා තුනක් ABC කියලා මේ වගේ අවස්ථාවකදී. අවස්ථාව කුමක්වුවත් බරක්‍රාත්මක වැනි සිරස්ව පහලට. ත මේ වගේ අවස්ථාවකදී බරනිසා පබලු පල්ලහාට නැඹුරු වෙනකොට කම්බියෙන්. විරද ුට අබිම් ්‍රතික්‍රියාවක් න වෙන්න පුළුව ඊට අමතරව මේමගේ අවස්ථාවක් ගත්තොත් ඔය අබිලම් ප්‍රතික්‍රියාව දිශාව මාර්ුවෙන අවස්ථාවක් එන්නත් පුළුවමකද කම්බියට පබලුව ස්පර්ශවෙලා එලිය අල්ු මක්කගේ අවස්ථාව මෙතන් දින බරණනිස ඇතුළට තල්ලුවෙන් මෙතන චරිතය නිසායි ලට ල්ල මක්කගේ අවස්ථාවකද පබලුව තැලනවෙන්න කම්බියයේ ඇතු පතර ස් පාර්ශ වන්ෙන් එනි අබිලම් ප්‍රතිික්‍රියාවේ පැත්තරේෙන වෙන්න පුළුව රසි රස්ව පහට. මේමක තනක් ගත්තොත් බර නිසා පබලු පහලට නැඹරුව වෙනකොට කම්ිය ඇතුළ පත්ස් පර්ස වෙන පබොලුවේ නිසා බිලිම් ප්‍රතික ඇතුට වන්නපු. බල මේ අවස්ථාාව වෙනස්ව ඉතා හොඳින් හඳනාගම්මු. අබිලම්භ ප්‍රතික්‍රියාව එලියට බරහි සංරචකයක් ඇතුළට. මේක ගත්තොත් අබිළම්භ ප්‍රතික්‍රියාව ඇතුළට බරහි සන්රචකයක් එලියට මේ අවස්ථාව ගත්තොත් අබිලම්භ ප්‍රතික්‍රියාවත් බරහි සන්රච්චකයත් දෙකම ඇතුළට තිය. හත් පසමකිෙනට වෙනස් අවස්ථාතුන. ගනන්ගලද හනවා වෙන්න පුුවන් අබිලම්භ ප්‍රතික්‍රියාව තම දිශාව ප්‍රතිවර්ත කරගන්නා මොහොතමොක්ද. අබිලබ ප්‍රතික්‍රියාව තම දිශාව ප්‍රතිවර්ත කරගන්නවා කිය. එලිය ච්ක්න ඇතුළ මාරුෙන එමට හහිද කියන ඇතුල ිච් ිලම් පතික්්‍රිය ලිට හ මරනවස්තාව අන පිටීමේ ෝන මකක්ද කියල අප හනෝ වෙන්න පුළුවන්. තිමවට අපිට ගැටලුවලදී මහුණ දෙන්න සිද්ධ වෙනවා. එනිෙසා මෙවැනි වෙනස් අවස්ථා ඉතා පැහැදිලිග හඳනාගම. ඊළඟට එවැනි කිසිදු බෞතික සම්බන්ධයක් අපිට ඇහැට පේ නැති මෙතන බෞතික සම්බන්ධයන් තියෙනවා තන්තුවක් හෝ පෘෂ්ටේ වැනි ඇහැට පේ නැති බෞතික සම්බන්ධයක් තියෙන අවස්ථාවක් වොගේ එක ගන්න පුළුවන් මොකද පෘත්තිවී වට ෘතාකාර ක්ෂයක ස්ථාපනය කළ චන්ද්‍රකාව තම කක්ෂය ගමන් කිරීමේ දී එතකොට මේ තියන්නේ පෘතිවිය චන්ද්‍රිකාාවක් තමාගේ ක්ෂය ගමන් කරනකොට අපි දන්නවා එතන ලැබෙනවා ගුරුත්වාකර්ශණ බලය කියලෙ එකක් එම බලය නිසා මේ චන්ද්‍රිකාවට පෘතිවයේ වටා ගෘතාකාරකක්ෂයක ස්ථාවර පෝතින පුළුවන් අපිමට ස්ථාවර් චන්ද්‍රික කියලත් කියනවා එකට හේතුවවෙන්නේ ගුරුත්වාකර්ශණ බලය පපුතුවි කේන්ද්‍ර දෙසට ගුරෘත්තාකර්ශණ බලය. ඒලාන් අපිගත්තොත් මහා මාර්ගය ගවන් ගන්න රතයක් අපිට ඉදිනදා ජීවිත සියලුම දෙනාට අත්දකින් ලැබෙන අවස්ථා. මහ මාර්ගය ගමන්ගන්නා රතයක් මාර්ගය වංගෝක දාවනය වීමේදී. තොර වාහනයක්. ි වංගුව ධානය නවස්ථාවක් හිතුවත් දකොට ඒ වංගුවේ කේන්ද්‍රයේ දෙසට ඒන ෘතාකාරචලතය පවත්තාවා ගනීමට උපකාරී වන්නාව බලමනවාද. එකක් තමයි වාහනේ රෝධ සහ පාරය ස් පර්ෂය නිසා ඇතිවන්නව ගර්ශන බලය. ඊට අමතර තව බලයක් තියන පුළුවන් ඔය දරු බෝම හොඳින් දැකළ තියෙනව නැත්තං දැන් මීට පස්සෙ හරි අපිට ඒක විමසිල්මත්ව බලන්න පුුවන් මොකද වංගුවලද උගක් කියලාලට පාර රස්න මේ ඇලෙට හදලතින්. ඒමකොද වාහනය පාරයනකොට තිරස් බවි තොරව ඇලවීමකට ලක්වෙනවා ඒ ඇලවීමට ලක්වීම නිසා තිරස් පාර්ක කියන අබිලම් ප්‍රතික්‍රියාව සිරස්ව හලට. පර එලේට නිර්මාණය කරලා තිරෙන වානය ඇලවෙනකොට පාරට ලම්බක අබිලම් ප්‍රතික්‍රියාවෙන් යා අනතව. අබිලම්භ ප්‍රතික්‍රියාව සිරස්වාවුත් පෘතාකාරපතය කේන්ද්‍ර දෙසට කියලා එන්නේ ආර කොස් අනුව නමුත් අබිළම් ප්‍රතික්‍රියාව ආනතවවාාවොත් කොස් අනුවකිවා බින්දුව වෙනවා නමුත් අිම් ප්‍රතිික්‍රිය ආනත අවස්ථාවකද ආර්කොස් අනුවන මේ යම්කිසි වෙනත් ඕෝනයක් තින් ආරකොස් තට කිීම අපි. එනම් පාර ආනතව නිර්මාණය කිරීමනුත් අබිළම් ප්‍රතික්්‍රාවේ සන්ටචකයක් කේද්‍ර දෙසට පවත්තාගන්න පුළුවන් කේන්ද්‍රවිිසාරී බලයවශයෙන් ෘතාකාර පතය චලිතය පවත්තා ගැනීම සඳහා. එනම් මහා මාර්ගය ගමන්ගන්නා රතයක් මාර්ගය වංගූක දාවනයවීමදී රෝධහා මාර්ගය අතර ගර්ශණ බලය තියනත් පුළුවන් අමතර බිම්්‍රික්‍රාවය සම්රජචකයක් ලබාගන්නත් පුළුවන් පාර ඇලයට නිර්මාණය කිරීම මගින් ඒව තමයි ඒවස්ථාවද ෘතාකාර චලතය පවත්වා ගනීමට ඉවාල් වන්නාවූ බලවේ දුම්රයක් වංගෝක දාවනය වීමේදී ඒකදිත් දරු දකන නැත්තං විීට පස්සර පොඩ්ඩක් මිසිිමත්ව බලන්න වංගුව ක අපි බැලුවොත් ඇතු වංගුව ඇතුල් පැත්තේ දුම්ර පිල්ලට වඩා රේල් පිල්ලට වඩා පිටත පැත්ත රේල් පිල්ල ටිකක් උසින් පවතින්නේ ල පිලට එලල් පිල් හලින් දී ඒමක තකට දුම්රිය ඇලවීමට ලක්වෙලලා ගම කරන්න යලිත්මහ පෙර කිවවාගේම පිලිවලින්ෙන් අබිලම ප්‍රතික්‍රයා සිරස්ව නෙමේයෙන්නේ ආනත වෙන්න.කට අිලම් ප්‍රතිතක්‍රය සදර්ශකය පුෘතාකාරපතය කේද්‍ර දෙෙසට පවතින්න පුළුව. ඊට අමතරව පිටත පීලට තෙරබීමට ලක්වෙනවා දුම්්‍රිය එක දුම්රිය රෝදය කට්ටයක් තියන එකට්ටේ පිට පීලට තෙරපීම නිසා. ඒ එකට කියන පිල්ලෙෙන්ෙන්න්නව පර්ශික තෙරපුම කියලා පිල්ලෙෙන් රෝදේ මත එනවා තෙරපීමට සාාර්ික තරපුමක් අිලම ප්‍රතික්‍රියා වනිීම දෙයක් ඒක දුම්රයෙක් ංග ධනේවීමද දි වංගුව පිටත රේල් පිල් මින් එම රෝදේම ඇතිවන්නව පාර්ශික තෙරපුම. ක්‍රියාත්මක වෙනවා ප්‍රතාකාර චලතය බිඳී යාමකට ලක් නොවී පවත්වා ගැනීම සඳහා. දොකොට මේ අපි හතුනාගත්තේ එවැනි ප්‍රතාකාර චලතයකදී පවතින්නව බලටික ඊළඟට බලමු. තිරස් ගෘර්ත චලිත අවස්ථාවකද. යම් අංශුවක් හෝ වස්තුක් ඒකාකාර හෝ විචල්ලෙ ත වේගේ ඒකාර ුනත් කමන්න විචල වනත්කමක්නෑ මුුගක් කෙලාට තිරස් චලතයක් නම් කාරවේග අවස්ථාතම ැට ලැබෙන්නේ නොත්ම මෙතන දී විචල්ල වනත් කට බලපමක් ද හම දැම. යම් අංශුවක් හෝස්තුක්ඒකාර හෝ විචල්ල වේගින් තිරස් ෘතාකාර පතක චලනයවීමේදී එම චලතය සම්බන්ධයෙන් පහත මුූල ධර්ම භාතා කරන්න පුළුවන් මෙන් අපි නැවතත් පිවිසෙනවා කලින් කිවගේ ි දගත් නකට ගැටලූ ම්බන්ද. ගැටලුවකදී අපිට මෙන්න මේ මූලධර්ම භාවිතා කරලතමයි අනි වාාරයම ගැටලුව විසඳන්න වෙන්නේ. මොන අද මේ මුල්ධර්ණ. මුළමනම වස්තුූ යන්නේ තිරස්පුෘතාකාර පතයක නම් තිරස්ව යනනා කියෙනකේ තේරම වස්තුව පොඩ්ඩක්ත් ඉහල හෝ පහලට යාමක් සිද්ධ වෙන්න. එකම තිරස් මට්ටමකයි වස්තුව චලනය වෙන්නේ ඉහලා යන්න න්න ඉහල තින බල වැඩිවෙන්නවා ලා යනම් පහල තියෙන බල වැඩි වෙන්නවා. ඉහෙට බලට අඩ එම් එකම තිරස්මට්මක යනවනම් ඒ කියන්නේ ඉහළට හෝ පහලට අසමතුලිත්ත බලයක් ක්‍රියාත්මක වන්නේ නෑ. අසමුතුලට බල ක්‍රියාත්මක වන්නේ නෑ කියන්නේ ප ඉහල දිසාාව ගතොත් ඉහෙ දිසාවට තියන සියලූම් බලටි එකතු ගලහම බින්දුවයි කියෙලාපිට කියන්න පුුව. එමත් ඉහල සාවර්තිය ල සමානයි පහල දිශාර්තියන බලට කියලා කියන්න පුළුවන් අපි දිශාවක් ගතත් එම දිශාවට බලටි ක්කම වීජයික්ක්‍ය ශුන්න වෙනවා. ඒක කාරණය. අනිත් කාරණය තමයි ෘතාකාරපතය කේන්ද දෙසට තොරණයක් තියෙන නිසා වස්තුවට ස්කන්දයක් තියෙන නිසා තොරණයි ස්කන්දයයි දෙ සංකරනයීමෙන් එ සමාන එමට අනුව ක්‍රියාත්මමුකන ලයක් වෙදන්න පුළුව. අංශුව හෝ වස්තුව මත ක්‍රියා කරන සිරස් බල සන්රචක සියල්ලේ වීජයි්‍ය ශුන්න වෙනවා. ඉහළ පහලයාමක් නෑන එන ඔක්කොම සිරස් බලට එකතු කලාම බින්දුවයි කියලා කියන්න පුලොන් මේ ගැටලු විසඳීමට අවශ්‍යව එක මුල ධර්මය. අනිත්තක තමයි. අංශුවෝ වවස්තුූමත කේන්ද්‍ර විිසාරිී තොරණයක් කේන්ද්‍රය දෙෙසට යොමූ බී වර්ගය බිදීම ආ එමත් නැත්තනං ොමේග වර්ගාර් හෝ තීට ඩොට් වර්ගාර් තොරණයක් ක්‍රියාත්ම කර නිසා එ සමානයි එ මේ යොදන්න පුළුවන් කේන්ද්‍රය පැත්තට තරනයක් තියෙනවා ස්කන්දයක් තිර නිසා එ සමානය මේ යොදන්න පුළුවන් මෙන්නේ මේ මූල ධර්ම දෙක අපි අනි වාර්යම භාවිතා කරනවා මෙවැනි ගැටලු විසඳීම සඳහා. උදාහරණයක් වශයෙන් බංගීලකට පස්සෙන් උදාහරණයට යනවා මේක ද්‍යාපි කතා කරමු දිග එල් වූ සැහැල්ලු අවිතන්න තන්තුුවක් තියෙනවා දිග එල් ව සැහැල්ලු අවිතන්න තන්තුවක එක් කෙලවරක් අච්චල ඕ ලක්ෂියකට ගැටගහල තියෙනවා ඒ තන්තුයේ අනෙක් කෙලවරට ස්කන්දේ එ ප අංශුවක් කමුුණලා තියෙනවා සැහැල්ල අවිතන තතුවක් තියන එකර ච ලක්ෂක ගට ගහලා තියනවා අනිත් කෙවරට ංශුවක් කමුණල තියෙන ඟට එම ප අංශුව ඕට සිරස්ව පහලින් ඕ කිවී තන්තුුව ගටගාපු තෑන. ඕට සිරස්ව පහලින්ඒල් කොස්සල් ගැඹුරක් කියල ගැඹර මෙතද දලතිීනවා එල් කොස්සල්ා ගැ තන්තුවයේ දිග එල් නං තන්තුහා සිරසතර කෝණේ ඇල්ෆා කිය ගත්තොත් ගැම්ඹුර අපිට එල් කොස්සල්ා කියල ලැබෙන නිසා ෝනය හඳුනා ගැනීමට මේක හෙමදී ලතිී එනම්. ප අංුව ඕට සිරස්ව පහලින් එල් කොස්සෙල්ෆා ගැම්ඹුරක කේන්ද්‍රය පහිටන ස් පුෘතියක එක ආකාර කෝනිික ප්‍රයේගයකින් චරණය වෙනවා තන්තු යාතතියහා පියන්ශුව නියත කෝනික ප්‍රවේගය හොයන්න කියලා අපි බලමුුව කොහොම හොයන්න කියලා මේ සිද්ධියට දාල රූපයක් අපි හඳුනාගන්නවා තා ප්‍රශ්කාන පියන්ශු තම පෙත ගෙවායන වේ ගියත් ඒයට අපි ගණනය කරමු මේ තියෙන එකටදාල් රූපය තන්තුුවක් තියෙනවා එල්දිී ගඇති එක කෙළවරක් අචල ඕලක්ෂියකට සම්පන්ධ කරලා තියෙනවා කෙවරට එම්ස්කන්දයක් කෑන්දලා තියෙනවා මෙම ස්කන්දය ඕට සිරස් පහලින් එල් කොස්සෙල්ා ගැම්ඹුරක අන්න ගා ගා දීල සි චකාරණෙන් අප හඳු ගන්නන පින්තුර කතන්දර මනවාද කියලා. ඕට සිරස්ව පහලින් එල් කොස්සල්ෆා ගැම්ඹුරක් වන්න නම් කේන්ද්‍රයට මේක එල් නිසා මේ අනිවාරෙන් එල්ා වෙෙන්නෝනේ අපිට කිවේර තුන්නට කෝන අපි හඳු ගන්න පුල. අංශුව තිරස්පෘතාකාරපතේ ඔමේගා කෝනිික ප්‍රයේගකින් චාලනය වෙනවා ක්‍රියාත්මක වන්නාව බලමනෝදිර බල ක්‍රාත්මකනවස්ථාපිම පලවනිීමි රපේ දැක්. තන්තු ආතතියේ T තන්තු ඔස්සේ ක්‍රාත්මක වෙනවා. සිරස්ව පහලට MG ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ බල දෙකින් ෘතාකාර පතේ කේන්ද්‍රය ඔස්සේ යමුන බලයවෙන්නේ ඇත අතතියේ විබේදනයක් පමණයි. ඉහලට බලටික බිදුු කරන්න පුළුවන් අපි වා එක මුල ධර්මයක් වශේ යනම්. ලති සීලු බටක බිදුව ලොත් අපට ලැබෙනවා ටී කොස්සැල්පා රිනම්Gී සමානයි බිින්දුයි එතනින් අපිට කෙලින්ම ලැබෙනවා ටී කියන මජ බදීමම කොසල් හමත්නත්ත මක් කල්ප මේි පැදල දක්ව ලති ර අපි මුූල ධර්මයක් කිය ලකව සිර ල සියල්ල විජයික ශුන් න කතන්දර. ීළං ගට කේන්ද්‍ර ජෙසට එ සමානය එමදී මනත් මුල ධර්මන ෘතාකාරපතය කේන්ද්‍රය මෙතන කේද්‍රෙට එ සමානයි එම දුවොත් ද දෙෙසට තියන බලයක්තමයි සයින් නල් එච්චරයි එම්ජගම් බලපෑමක් නෑ සිරස්නිසා සමානයි එම් ඔමේගාවර්ග ආර් එ ඔමේගාවර්ග කිය තොරණය R කියන්නේ පුතාකාරපතය අරය ඒක වෙන්න එ සයින් නල්ා පුතාකාරපතය අරය වෙනට එල් සයින් නල්ා යදනවා. එකකට සයින් නල් ඉවත්වීමෙන් ට සමමානයි එම් ඔමේගාවර්ග එල් කියලා ලැබෙනවා මෙතනා අපිගත්ත ට සමයි එමජසෙක් කල්ප කියලා ැබ Tයි Mगा වර්ගේල් කියලා එන ඉතා රලෝ අපිට පේනවා මේදක සමාන කරන්න පුළුවන්. එතන අපිට ඔමේග අගේ ලබා ගන්න පුළුවන් ඔमेේග සමානයි Gීසෙක්කල් ප බෙදීම එල්වල පර්ගමූලය. මේ තියෙන උතාකාරපතය යන කෝනික ප්‍රවේග मेगा. ඉල්ලකට අපට ස්පර්සිීය වේගේ ගන්න පුළුව වී සමානයි R मे ස්පර්ශීවගේ ෘතාකාරපතේ වී සමානයි. වරක් ඔමග ආර කියන්න අරය එල් සයිල් ඔමක කියන්නේ හොයොපුයක. එයන එදක ආදේශකිරීමෙන් සුල් වෙලා යනවා ඔන්න උත්තේ සයින් නල්ප වරක් ජල්සෙක්කල්පගේ වර්ග මූලයේ ආදශ කල්ල බලන්න ආර කියන්න එ සයින් නල්ප සහ ොමක කියන්නේ පිළිතුර එන මේ ලැබුණනම කද්ද අපිට කෝනික ප්‍රවේගය සහ ස්පර්ශීය ප්‍රවේගය. එතකොට මේ අපිට ලැබුණ ගැටලුවේ අසා ඇති ප්‍රශ්නවලට පිතුරු ඔමේග ජීසෙක්කල්fa බිදීමේල්වල වර්ග මූලේ ව සමානයි යාරෝමේග මගින් RLල් සයිා සහ ොමේග ලබාගත් පිළිතුර ආදේශකිරීමෙන් ලැබෙන අපිට වී සමානයි සයින්නල්රක් G සෙක්කල්ෆාගේ වර්ගමූලයකිලා. හොඳයි දරුවනි ඒමනං මේ උදාරණ පහදක්වා අපි කතා කරන්නට යෙදුනේ ඉතාම සරල අවස්ථාවන් කිහිපයක් ෘතාකාර චලිතයකදී කේන්ද්‍ර දෙසට යොමු බල මොනවාද ඒවා හඳුනාගන්නේ කොහොමද ඊට අමතරව වී සමානයි ආ ෝමේග කියන ස්පර්ශීයේ වේගේ කියන සංකල්පය සහ කේන්ද්‍රය දෙසට යොමු තොරණය වීවර්ගයේ බිදීම ආර් හෙවත් ඔමේගවර්ග ආ මගින් කේන්ද්‍රය පැත්තට සමානය මේේදීම ඒ අනුව ගැටලුවේ යම් කිසි සරල ප්‍රශ්නටිකකට පිළිතුරු ලබාදීම කියන එක අපි මේ මුල උදාහරණ පහෙදි සාකච්ඡා කළ. එම නං මීලක් උදාහරණය සිට ඉදිරි වැඩසටහනකදී යළිත් මේ පාඩම මින් ඉදිරියට ග සංීරල ගැටලුන්ඳහා යොමුවනට අපි බලාපොත්තු වවා ඉදිරියේ පාඩමකින් නැවතදිනකද ඔබහමුණනතුර, ගුරු ෙදර අධ්‍යයන වැඩදතහන් ලා වෙනුවෙන් අපි අදට සමුගන්නවා ආයි පෝවන්.